අපි ගොඩක් සමාජනාට අපි ගොඩක් පින් කළා මේ රටේ ඉපදෙන්නේ නැතුව තවදිසා දිව්‍ය ලෝකෙත් ඉපදෙන්නේ නැතුව බද පෙරදිග යටට ඉපදෙන්න ඉඩ තියෙනවා. උපාදානය කරගත්තොත් අවදාන මොහොතේ කොච්චර පින්කම් කළත් හිටෙන් උපාදානය කරගත්තනම් අර මැද පිරිද්දිග සාජා වගේ තැනක මේ තියෙන සම්පත් විඳින්න කැමතියි කියලා හිටෙන් උපාදානය කරගත්තොත් එතන ඉපදෙනවා. ඒකනේ සම්භූපති පටි නිසග්ග. ඒ කිසිම තැනක් උපාදානය කරගන්න සුදුසු නෑ, ගැලපෙන්නේ නෑ. කොහේ උපාදානයක දැන් මේක අර සිවුරක් ලැබුණ හාමුදුරු නමකට සිවුර උපාදානය කරගත්තා හාමුදුරුව කොහේ දීපදුනේ සිවුර ඉනිකුණෙක් වෙලා ඉපදුනා. ඒ වගේමයි දැන් ඉඩමක් තිබුණා නම් මැරෙන මොහොතේ තමන්ගේ අනේ මගේ ඉඩම කියලා මේ උපාදානය කරගත්තා නම් ඉඩම ඉපදිනවා. ගහක් තිබුණා නම් ගහ උපාදානය කරගත්තනම් ගහේ උපදිනවා. ඒක නිසා කොතන උපාදානය කරගත්තත් අදුන් තදූමයන් පටිච්ච වෙලා උපාදානය කරගත්තොත් වෙන්නේ මොකද? දැන් තමන් තව හුඟක් උපාදානය, දරුවෙක් උපාදානය කරගන්න, නෑයෙක් උපාදානය, කෙනෙක් උපාදානය, ඒ කෙනාගේ ආශ්‍රයෙන් ආලින් උපාදානය ඉපදෙනවා. ඉපදෙනවා නම් හැබැයි ඉතින් නිවන් දකින්න කටයුතු කළොත් ඔය උපාදාන ඔක්කොම ඉවරයි. තොට ආයුපදින්නේ.